नांगी को क्लिफर्ड ताम आवे ने देंगे ओया कातरगम नोगी हिं एगमन आपो हैरिला आवे आई प्रश्न दिगीन दिगटम इसराहट में आना वाला आप ये प्रश्न क्या ना मित्र नेविल्ला टिका कथा भाग करा आया कोहमत एक विषय देखते मंग वलवे आनाकोट ओया वलव हिटीन मट हितुना ओया मेतन टैवील लैति किए वेल बटारा तू अकेली में प्रश्न भाई मुद प्रश्न मुलपिर्वे को मुलपिर्वे मम तो याद मंग ये दे कि वे मैं तो रान दिग्गज से ना प्रश्न करने के मुल्लपुराई के लिए तो लाने वे शरबत ड्रिंक कर मम आदत किए ना नंदनी के शरबत ड्रिंक के कतरान रसा ड्रिंक का मट ताम आम बिलाने दावत मगे किसी में दया गया ना एप्रिशिएट कर लेती है ना नहीं है भाई वो आगे मैरिज चा वाइफ गया ना ये आ हादने ड्रिंक के इंदला में आ एप्रिशिएट कर रहा मां कथा के लिए मगे नेती उन्हें वाइफ गया ना जीवत्तुनात मेरुनात
ගෑණියෙක් ගැන තවත් ගෑණියෙක් ඉස්සරහා වර්ණනා කරන එක හරිද? නෑ මං කියන්න හැදුවේ මං කවදාවත් තාරුකාගේ අප්පච්චි ගැන ඔයා ඉස්සරහා එක වචනයක් කතා කරලා තියනවද? මුල් කාලේ මං ඔයාගේ හිත දිනාගත්තේ ඒ මිනිස්යාගේ තියෙන අඩුපාඩු නොගැලපීම් ගැන කියලා. ඔයා හරි ආසාවෙන් ඒ වහගෙන හිටියා. අපරාදේ. ඔයාට අභිෂේක්ගේ අම්මා වගේම කෙනෙක් ආපහු කසාද බඳින්න තිබ්බා. මේ ලෝකේ එක වගේ ගෑනු දෙන්නෙක් කොහෙවත් නැහැ. හැඩහුරු කමින් සමාන වුණත් අදහස් එක සමාන දෙන්නෙක් හොයාගන්න බෑ. මං මොනතරම් පොත් කියවලා ඇද්ද? මට පොත් කියවලා ඒවයි තියෙන දේවල් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ගෑනු හිත තේරුම් ගන්න බෑ. මොකද පොත්වල තියෙන අකුරු වෙනස් නොවුනට ගෑනු හිත තප්පරෙන් තප්පරයට වෙනස් වෙනවා. හරි. මම වැරදි. එදා ලොබි එකේදී ෂර්බට් ඩ්‍රින්ක් එක ගන්න වෙලාවේ ඔයා කියපු දේවල් නිසා මං ඔයාව හොටෙල් රූම් එකට එක් කරගෙන ගිහිල්ලා මං ඔයාට හොඳටම බැන්නා. මයි කේන්තිය නිවෙනකම් බැන්නා. මං ගොඩක් කෑ ගැහුවා. මං දන්නවා ඒක වැරදි. මාත් වැරදි. මට සමාවෙන්න. එදා මුරණ්ඩු විදියට හැසිරෙන්නේ නැතුව මගෙන් ওই විදියට සමාව ගත්තා නම් අපි එදා කතරගම ගමන නොගිහින් ආපහු හැරිලා එන්නේ නැහැ. ප්‍රශ්නවලට සමාව ගත්තා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හැබැයි තමුන්ගේ වැරද්දට තමුන්ගේ මිනිස්සයා සමාව ගත්තොතින් තාවකාලිකව හරි ඒ ප්‍රශ්නේ යටපත් කරන්න ගෑනු කැමති. දැන් ඔයාට තේරෙනවද මං ඒ ගමන නොගිහින් ආපහු හැරිලාවේ ඇයි කියලා? මං වැරදිද? නෑ. ඔයා වැරදි නෑ. මේ අපි ඔක පස්සේ කතා කරමු. ඩිෆර් දෙනවා. හා පතිනායක.
පදවංග බොතනිය මිනාවී කල්පනා කරා නෑ මාමේ මම මේ කල්පනා කරේ කිරිබණ්ඩ මම කසාද බඳලා තිබ්බනම් කිරිබණ්ඩ මාමගේ නෝනත් එක්ක මෙතන පුංචි කාමරයකුත් හදාගෙන ඉන්නවනේ එහෙම හිටියානම් ඔය එක එක මේක අස්සේ රින්ගන්නේ නැහැනේ बटा तीन हितने दिए वाल ने मामे ऐतरे मैं किरीबांड मामा कसाद बंदे रहते लोकु आपको पुंछ आपको के अम्मा में वाला वोटा कैंदंग आप दावसी तिबीच मागुल गये तरह मागुल गया मंग कवदा वद देखा ने कुडल लोकु वोटे तीन ने तनी मागुल गये तरह गाते मोरा रेजिनो होटले ඇටෝමික තමයි වලව්වි තිබ්බේ. අප්පා බලන්න එපා වයි වාරණ කෑම જાති. මාමේ මම මාමගෙන් ඇහුවේ ඕක නෙමෙයිනේ. හරි බං හරි. මං ඒක කියන්න තමයි මේ එන්නේ. පුංචි අප්පුගේ අම්මා මේ වලව්වට කැඳගෙන ආවට පස්සේ ලොකු අප්පෝයි මේ මැණිකේ පුදුමාකාර සතුටකින් හිටියේ. මං ඔබට හැමදාම කියනවා වගේ කවදාවත් මේ මැනිකේ මට ඌ බම් බොලන් කියලා නැහැ. කටපුරාම කිරිබණ්ඩයි කියලා කතා කරේ. කොච්චර හොඳ මැනිකේ නේද? මං කොච්චර කිව්වද මට අයියේ කියන්න එපා කියලා. හෙත් මැනිකේ එක හිතුවවත් නැහැ. ගානකටවත් ගත්තේ නැහැ. ඒ උත්තමාවයි මාවයි ලොකු අප්පෝයි දාලා ගියානේ. අප්පුගේ නන්දනී මැණිකේ අපිව දාලා ගියාට පස්සේ ලොකු අප්පු කොයි වෙලාවකවත් තනි කරේ නැහැ. ලොකු අප්පුගේ හේව නැල්ල වගේ මං හිටියේ. නන්දනී මැණිකේ නැති වෙලා මාස ගණනාවක් යනකම් ලොකු අප්පු පුදුමාකාර හිතේ අමාරුකින් හිටියේ. මං හිතුවා ලොකු අප්පු වගේ මමත් මොකටද වේදනාව විඳින්නේ කසාදයක් බඳලා කියලා. ඉතින් ලොකු අප්පු චූටි මණිකේගේ අම්මා වලව්වට කැඳගෙන ආවේ. ඊට පස්සේ තමයි මට තවත් කසාද බඳින්න ඕනෙම නෑ කියලා හිතුවේ. ලොකු අප්පු කරගත්ත මෝඩ වැඩේ. නෑ 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 නෑ. ඒව ඕන්නේ ඒව ඕන්නේ. ඉතිරි ටික මං කියන්න. නෑ 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 නෑ. ඕනේ නෑ ඕනේ නෑ ඕනේ. ලොකු අප්පෝ අස්සලාමණිකෝ මේ වලව්වට කැඳගෙන ආපු එක කොයි තරම් ලොකු දෙයක්ද කියලා මට හිතුණා. හැංගු මට hina වෙන්නේ නෑ. කිරිබණ්ඩ මම පව්. හැයි මට පව් කියන්නේ? කිරිබණ්ඩ මමට බොරුවක්වත් හරියට කියාගන්න බෑනේ. මට අය අය මම රිදෙනවා. ඔයගේ දියා අයියෙන් ඇල්ලුවෙත් නෑ කපටිකමට. සාස්ත්‍රයේ කිව්වේ සල්ලි නම් හම්බ වෙන්නේ නැහැ කිව්වා. එහෙනම් ගෙට හොරු පැනලා මං එනකොට සිරිමතිගේ කඩේ පැතරක් ගියා. ඒකගේ සල්ලි නැති වෙලාලු. එහෙනම් ඉතින් මේ ගමේ හොරු ඉන්නවා. ඉඳලා ඉඳලා ජිනාදරි කීයක් හරි වුමයි. ඒකත් හොරු වරන්. ඔයගේ නොසලකිල්ල සලකිලා කියන්නේ මම සල්ලි ටික ගන්න මේසෙ උඩ තියලා වැලේ තිබ්බ චීත ගන්න එළියට ගියේ. ගිහින් එනකොට සල්ලි ටික නෑ. බූතෙක් ඔතේ ලරන් ගියා. බූතෙක් නෙමෙයි සාමිනු ගස් බණ්ඩයි. අනේ බං උන් අයින්සකෝ.
සිරිමති සේක කරන්නේ තුන්වමයි. සිරිමති නම් නිකන් ඉන්නේ නැහැ. පොලිසිය යනවා කිව්වා. රස් බණ්ඩ නම් හොරකම් කරයි කියලා මං හිතන්නේ නැහැ. ඒ වුණාට සාමේ ලයින්ස් එකෙක් වගේ හිටියට. මෙයා කොයි වගේ මිනිහෙක්ද කියලා කවුද දන්නේ? මතකද අපි පුංචි කාලේ අපේ අප්පච්චි අපේ ඉස්කෝලේ එක්කන් යනවා අප්සරා වාට මොනවා හරි දෙයක් කියලා තියෙනවා අයියා ඒ කියපු දේ අල්ලගෙන මගේ මොකක් හරි වැරද්දක් නෝ කියන්න හදන නෑ නෑ අප්සරා මට කියපු දෙයක් නෑ අනිත් එක මං ඔයාගේ වැරද්දක් අල්ලගන්නෙත් නෑ ඇත්ත අයියා මට පොඩ්ඩක් ඇත්තන් කේන්ති යනවා තමයි. ඒක මගේ හැටි නෙවෙයි. මගේ අම්මගේ හැටි. එයාටත් පොඩ්ඩක් ඇත්තන් අසාධාරණ වෙනුවෙන් කේන්ති යනවා. ඒ අම්මගේ ලොකුම පුතා මන්නේ. ඔය ආවේ මට පස්සේ. එක වෙනසයි තියෙන්නේ. ඔයාට කේන්ති ගියාම ඔයා එක හිත ඇතුලේ තියාගෙන පැසව පැසව එකෙන් පලිගන්න වෙලා වෙනකම් බලාගෙන ඉන්නේ. හැබැයි මං එහෙම නැහැ. මට කේන්තියක් ආවම ඒක එවෙලෙම පිට කරනවා. ඒක එතනින් ඉවරයි. හරි හරි. අපි ඔය කතාව මෙතනින් නතර කරමු. මේ නංගිගේ මොලේ පරිණත වෙන එක එහෙම නැත්නම් මෝරණ එක අවුරුදු 16 නතර වෙලා තියෙන්නේ. ඒ හින්දා ඔයාගේ නංගි තාමත් හැසිරෙන පුංචි කෙල්ලෙක් වගේ. මත් ඉස්කෝලේ යන ඉවරයිනේ කොළුව. හා. එතකොට වලව්වේ දැලිකුණු හොදන්නේ සර්ණපාලයිද? ඔව් ඉතින් අඳුරගත්තයි කියලා ඉතින් වැඩක් තියෙන මිනිහෙක් නම් නෙවෙයි ඔය ක්ලිෆර්ඩ්.